ಅಗಪ್ರಮಾತೇನೆ ಬಗ್ಗೆ ಜೀವಿತೆ ಅಧಿಪತ್ಯ ಬಗ್ಗೆ ಜೀವಿತೆ ಅಧಿಕಾರಿ ಬಾಲ್ಯತೆ ಎನ್ನುವನೇ ಅಧಿಪತಿ ಆತುಲಾಯಿ ಜೀವಿತೆ ಬಗ್ಗೆ ಅಧಿಪತಿಯ ಕ್ರಿಸ್ತ ಸ್ವಹಂಸೇದ ಜೇಸದ ಬಗ್ಗೆ ಜೀವಿತೆ ವೀರ ಜೇಸದ ಬಗ್ಗೆ ಜೀವಿತೆ ಪಾಲನೆ ಆಧಿಪತ್ಯ ಕಾಗೆ ಆಧಿಪತ್ಯದ ಬಗ್ಗೆ ಜೀವಿತೆ ಕ್ರಿಯಾಕರಣೆ ಜೇಸುಗೆ ಆಧಿಪತ್ಯದ ಉನಾಸಗೆ ಕ್ಷಮತೆದ ಬಗ್ಗೆ ಜೀವಿತೆ ವೆನ್ನೆ ಸ್ವಾಮಿನಾಸದ ಗ್ಯಾಂಬುರಿಂಗ ಬಗ್ಗೆ ನಾನು ಪ್ರಶ್ನೆ ಕೈ ಅಭಿಮಂತಿನದ ಕೊಲೆಸವರಂ ಗಳಿಪಿಯೇ ಉನಾಸಕಿನ ಕೋಮದ ಉನಾಸೆ ಮಾವ ದಯ ಜಾಯಗತ್ತೆ ದಿನಾಗತ್ತೆ ಪಸುಕಿಯ ಕಾಲೆ ದಿಬ ದೇವಿಯನ್ ವಹಸಗೆನ್ ಆತ್ ವಿ ಸಿತಿ ಹೋಯ ಒಬೆ ನಪುರ ಕ್ರಿಯಾ ನಿಸಾ ಅಬ ಉನ್ ವಹಸರ ಸಿತಿ ಸತುರುವ ಸಿತಿ ಹೋಯ ಎ ದೆನ್ ದೇವಿಯನ್ ವಹಸಿ ಸೋಕಿಯ ಪುತ್ರಯಾನ್ಗೆ ಜೀವಿತೆ ಹಾ ಮರಣೇ ಕರಣ ಕೊಟಗೆನ ತಮನ್ ಹಾಟ ಒಬ ಸಮಗ ಕರಗತ್ಸೇಕ ಜೇಸುಗೆ ವೇದನಾವೆ ಮರಣೇ ಒಬ ಐತಿ ಕರಗನ ತೀನ ಒಬ ಜೇಸು ಐತಿ ಕರಗತ್ತ ಜೇಸು ಒಬ ಐತಿ ಕರಗತ್ತ ඔබ ජේසු වහන්සේ කරගත්තද? ඒකයි මේ ඔබගේ අධිපතියා කවුද කියන එකේ ප්‍රශ්නය අද ඔබට නගින්නේ. එසේ කළේ ඔබ ශුද්ධව නොකලල් නිදොස් අය හැටියට දැන් උන්වහන්සේ ඉදිරියේට පැමිණීම සඳහාය. ශුද්ධයි කියලා කියන්නේ කාඩොෂ්, හෝලි, සමිනාසේ වෙනින් වෙන් කරන ලද. ඔබ ජේසු වෙනුවෙන්ද ජීවත් වෙන්නේ. එක ගියෙක් පැවිද්දෙක් වෙන්න පුළුවන් ජේසු වෙනුවෙන් ජීවත් වෙද්දී. ඒක වෙනස් දෙයක් මගේ ප්‍රමාණය. ත්‍රබගේ අධිපති ආ උන්වහන්සේ වචනේ කතා කරලා කියනවා එය ඉටු කිරීම නම් වචනේ එසේ කලේ ඔබ ශුද්ධ වන කියලා නිදොසරේ දැන් උන්වහන්සේ ඉදිරියට පැමිණවා ගැනීම සඳහා ඒ ඉටු කිරීම නම් ඔබ ඇදහිල්ල නිර්තරව නිරතව සිටීමෙන් සුභාස්නේ බලාපොරොත්තුෙන් පිට නොගොස් ඒ පදනම් කොටගෙන ස්ථීරව පැවති යුතුය ඇදහිල්ලෙන් පිට යන්නේ නැතුව සුභාස්න පදනම් කරගන්නට දැන් වචනේ පදනම් කරගත ජීවිතය මගේ ප්‍රමාන්තියනේ සබත කියන කැන්ති අපි දකිනවා මේක සම්ප්‍රදායේ වනාසික දසපනත එක සබත පිළිප සබත ශුද්ධව ගත කරන්න කියලා වචන කියනවා දැන් දසපනත තියෙද්දි මේකේ අපි කියනවා පංච පුස්තක පෙන්ටටියුක් කියලා අපි කියන්නේ පංච පුස්තකේ මේ දසපනත කොටස් 613 කට කැඩෙනවා අපි කොටස් 613 පරිසිස් පරි විනේදරේ මොකද කරන්නේ ජේසුට ජේසුගේ උපතට අවුරුදු 200කට කලින් තවත් අනු කොටස් රාශියකට දාස් ගන්නට කඩනවා මොකද සබත උදාහරණයක් විදිහට සබත ශුද්ධව ගත කරන්න කියද්දි කොහොමද ශුද්ධව ගත කරන්නේ මොනවද කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ කියලා මේකේ අනු කොටස් රාශියකට කඩද්දි අරබුණ ඇවිල්ලා ජේසු ස්වාමිනාසේ වෙනුවෙන් ජීවත් වෙනවා කියලා උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය වෙන් කරනවා කියන කාරමන තරමුණ නැති වෙලා සලකුණුත් එක්ක අරමුණට යන්න දෙන අත්දවුවෙක් හිර වෙලා කිහිලිකරුවක් දෙන්නේ ඔබට කෙලින් යන්න ඇවිදින්න උදව් කරන්න අපි පලංචියක් බඳින්නේ ගොඩනැගිල්ල ගොඩනැගිල්ල ගොඩනගන්න උදව් කරන්න පලංචිය ಇಲ್ಲලා ඉඳලා බෑනේ මගේ ප්‍රේමවන්තනි කිහිලිකරුව තියාගෙන වැඩක් නැහනේ ඒ කිහිලිකරුව අයින් කරන වෙලාවක් එනවා අපි කකුල් දෙක හරි ගියන් පස්සේ බිරිඳේ ගොඩනැගිල්ල හැදුනායින් පස්සේ පලංචිය ගලවන්න ඕනේ ඒ රාමු අයින් කරන්න ඕනේ උන්වහන්සේ මේ අනුකොටස් වලට කඩලා මොකද කරන්නේ උන්වහන්සේට සම්බන්ධව සබත ශුද්ධව ගත කරන්න කඩෝෂ ශුද්ධ ලෙස ගත කරන්න උදව් වෙන්නයි මේවා කරන්න ඕනේ මේවා නොකරන්න කියලා දැම්මේ ඒගොල්ලෝ ඒක කරන්නේ ගැන හිතුවා උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවම දෙක කරා දැන් උදාහරණයක් විදිහට කිසිම ගින්නක් පත්තු කරන්න බෑ මේක කිව්වේ අවුලන්න බෑයි කියලා කියද්දි මේක අදහස් කරේ උයන්න බෑ ඔබ ඒ දවසේ වෙන් වෙ ඉන්න දැන් ඒක අද වෙද්දි ශුද්ධ උදේශයේ අද වෙද්දි මොකද කරන්නේ ජුදා ජාතිකයෝ කාර්ක ස්ටාර්ට් කරන්නෙත් නැහැ මොකද ඒක ස්ටාර්ට් කරද්දී ස්පාර්ක් එකක් ගින්නක් ප්ලග් එකේ ඉන්න නිසා ඒකල පහින් යන්නේ data දැන් ලිෆ්ට් එක කිසිම මැෂින් එකක් ස්ටාර්ට් කරන්න බෑ කියලා කියන එක අරුත මොකද්ද ඉතින් ලිෆ්ට් එක බොත්තම් බට් එක මැෂින් එක ස්ටාර්ට් වෙන නිසා සබත් ලිෆ්ට් කියලා වෙනම එකක් තියෙනවා ඒක හැම තට්ටුවකම නතර වෙනවා ඒකේ බොත්තම් ඕනේ නැහැ හැම එකේම නතර වෙනවා තමුන්ට අදාළකේ බහලා ඉන්න පරි බොත්තම් බන දෙයක් නැහැ දැන් මේක ඔළුවේ තියාගත්තා සම්බන්ධකම් අමතක වෙලා जेसु අරමුණ නැති වෙලා අනිත් අය කරල් කඩලා පොඩි කරනවා කියන එක බලාගෙන යනවා. ඒක බලාගෙන ගිහලා කී දෙනෙක් ගල් වල හැපිලා වැටෙන්නේ නැද්ද?
ඒක බලාගෙන යන්නේ. මගේ ප්‍රමාණිත ජීවිතයේ අරමුණ නැති කරගෙන. ඒක මා විකේද වාචකය. ඔබගේ උලාම් වෙලාවට අනිත්‍යයේ දේවල් දිහා බලාගෙන. ඔබගේ ජීවිතය ඔබ නැති කරගෙන. ජේසු එතන යනවා සබතේ අධිපතියාන. එලක ජීවිතේ ඒ ඊතර වීමටයි ජේසු ආවේ. සම්පූර්ණත්වයට නාසිකන මම සබත් මම විවස්ථාව අවලංගු කරන්න ආවේ නැහැ. දිවසාවලිය අවලංගු කරන්න සම්පූර්ණ කරන්න ආවේ. ඊතර සම්පූර්ණත්වයට උන්වහන්සේ ගාව. දිවස්තාවලිය කතා කරපු පූර්ණත්වය. දිවසාවලිය කතා කරපු පුරන්දුව උන්වහන්සේ ගාව තියෙන්නේ. වචනේ මාංශගත වෙලා අපසංග ජීවත් වෙන්නවා. ඊතර මේ වචනේ පදන උන්වහන්සේ මගේ ප්‍රමාණතේ. අද බහම ටෝනි ජීවිතේ ඔබගේ ජීවිතේ අරමුණ නැති වෙලාද? ඔබගේ ජීවිතේ ඉබානාත යනවාද? ඔබට ජේසුව නැති වෙලාද මගේ ප්‍රමාණතේ? ජේසුව නැති වෙලාද? අද ඒකයි කුරාන පළවෙනි කීම කියන්නේ. ඔබ ඇදහිල්ලේ නිතරම සිටමින් සුභාස්නේ බලාපොරොත්තු වෙ පිට නොගොස් ඒ පදනම් කරගෙන සීර පැවතිය යුතුය. ඔබ සුභාස්න අහසින් යට සුභ අස්න අහසින් යට සෑම දිනටම ප්‍රකාශ කර ඇත. ඔබ ඇස සුභාස්න අහසින් යට සෑම දිනටම ප්‍රකාශ කර ඇත. පාරුණ මම ඒ සුභාස්නේ සේවකෙක් වෙමි. අහස යට හැමෝටම මේක කියලා ඉවරයි. ඒක බයිති කර ගන්නවද කියන එක ප්‍රශ්නය. නැත්නම් මාතෙන ජේසුත් එක්ක ගමනේ යද්දී පුංචි දරුපටව ටිකක් තාත්තත් එක්ක යනවා වගේ හැවියට. එයාලා බඩගිනි වුණාම කඩා කඩා කර කනවා. ජේසුලා බලා ගන්නවා. එයාලගේ ජීවිතේ හැමදේම අතහැරලා ජේසුත් එක්ක යන්නේ. එයාලා ජේසුත් එක්ක යද්දී එයාලා පරිණත වෙලා අවබෝධයකට ඇවිල්ලා එම නැතුව ජේසුත් එක්ක යන පරිසරුන් පේන්න මෙන්න අපි ජේසුත් එක්ක යන්නේ අම්සලා ඕන දෙයක් කරන අපි කාට මොනවද බලමු කරන්නේ මොනවද කියලා එහෙම ආරකුන් නමකින් නෙමෙයි ඇත්තටම බඩගිනි නිසා කරා කඩාගෙන ගියා උද්දච්ච කමෙන් අරගලන්න පේන්න කරාගෙන යන ජේසුගෙන් මම බැලුම් අහන්න තිබුණා ඒගොල්ලන්ට මානයට උනස කොහොමත්ම කැමති නැහැ හැබැයි බඩගින්නේ දරුපැටව ටික බඩගින කරල් කඩා කඩාගෙන කනවා වගේ කඩාගෙනදී ජේසු යාල වෙනු කතා කරා අපේ මන්තිර ඔබ උනාසෙට පිළිතුරු දෙද්දි උනාසෙ ඔබට පිළිතුරු දෙනවා. ගෝලිය දැනගෙන ඉන්නේ නැතුව ඇති දාවිද්ගේ මෙහෙම සිද්ධියක්. පූජකයන්ට වෙන් කරපු ප්‍රොටිකාවයි කියන සිද්ධියක් එයාලට ඔළුවට එන එකක් නැහැ. අපි ජේසු ඩිෆෙන්ඩ් කරනවා. ජේසු සටන් කරනවා. ඔබේ ජීවිතයේ අධිපතියානම් කවුද? අද බහලා බලන්න. ජීවිතයේ අධිපතියානම් උනාසෙ කරද්දි ඔබේ ජීවිතේ ඔබ කී කර වෙන්නට ඕනේ. ඒ කී කර කමත් එක්ක උන්වහන්සේට කී කර වෙද්දි. උන්වහන්සේ ඔබව රකින්න විදිහක් තියෙනවා. උනාසෙ කතා කළා කියනවා සබතට අධිපතියාමන් මමයි. එනිසා ජේසුව ජීවිතයේ අධිපතියාමන් කරගන්න. ඒ අධිකාරී බලෙන් ඔබව යටත් කරන පීඩා කරන හැම සිද්ධියකටම ජේසු ඉහලින් වැඩ සිටින බව අයිති කරගන්න. එනිසා ඔබ පාපය අතහැරලා ජේසුට සම්බන්ධ වෙන්න. ජේසුගේ අධිකාරී බලයට යටත් වෙන්න. ජේසු ඔබගේ ජීවිතයේ අධිපතියාමන් කරගන්න. සබතටත් අධිපති යනන උන්වහන්සේ ඔබගේ ජීවිතයේ අධිපති ආවෙද්දී මුළු විශ්වයම අයිති ස්වාමීන් වහන්සේ ඔබගේ තාත්තා වෙද්දී ඒ අධිකාරී බලය කොච්චර සුන්දරයිද දැනගන්න පුංචි පුංචි බඩගිනි වලට පුංචි පුංචි සිද්ධි වලට වහල් වෙන්නට එපා උන්වහන්සේ එක්ක ඒ ගමන නිරන්තරයෙන්ම යන්න කරල් පොඩි කරලා කාපු ඒ තිරිඟු පිටි උන්වහන්සේ රොටියකට පෙරලලා ඒ රොටිය උන්වහන්සේගේ ශරීරයට පෙරලලා ගෝලයන්ව පෝෂණය කරේ ඔබ මාගේ ජීවිතය අදටත් පෝෂණය කරන්නේ උන්වහන්සේගේ ශරීරය සප්‍රසාද වහන්සේ උන්වහන්සේගේ බීජය පොළවට වැටි ජුවන් දුලයි කියන වැටිලා මැරුන් නැත්තම් ඵල දරන්නේ ක්‍රිස්තුස් වහන්සේ කියන ඒ බීජය වැටිලා පොඩි වෙලා තැලිලා පිටි වෙලා රොටියක් වෙලා උන්වහන්සේගේ මාංශය බඩපත් වෙලා ඔබව මා පෝෂණය කරන ආදරයේ අධිකාරී බලය තුළ ජීවත් වෙන්න වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජෙසු පිටයි.